ලංකාවේ වෘත්තීය සමිත ව්‍යාපාරයේ ඇතිවෙන්නෙත් වාමගාමී දේශපාලනවල තවත් එක්තරා පුරුකක් හැටියටනේ. දේශපාලන පක්ෂයේ ආරක්ෂක නියාමකයෝ හැටියට තමයි වෘත්තීය සමිති එන්නේ. වෘත්තීය සමිතිවල තිබිච්ච කාර්යභාරය වුණේ පක්ෂය ආරක්ෂා කිරීම. දැන් ආපහු හැරලා බලාපුවාම වරාය අපිට පවරගෙන වරායවල් මේ හදාගෙන බණ්ඩාරනායක මහත්තයා ඉන්න කාලේ ඉතාම දැවැන්ත ලොකු වැඩ වර්ජන විශාල ප්‍රමාණයක් එනවනේ. ඒ වැඩ වර්ජන විශාල ප්‍රමාණයක් ඇවිදilla ලංකාවේ වරාය සේවකෝ එළියට බැහැලා මුළු සමස්ත වරාය පද්ධතිය අක්‍රීය වීමේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ සිංගප්පූරුවේ වරායක් ඇදෙනවා. අවසාන විග්‍රහයේදී අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සේවය කරලා තියෙන්නේ සිංගප්පූරු වරායකට. එදා ඒ වැඩ වර්ජන දියත් කරලා සාදුකින් පෙළනේවුන් දැන් ඉතින් නැගිටියව් කියලා ඉංග්‍රීසියෙන් ලියාගෙන සිංහලෙන් සටන් පාට කියාපු අය අද වෙනකොට හදලා තියෙන්නේ මේ රට ස්වයං පෝෂිත කිරීමේ වැඩ වර්ජන නෙමෙයිනේ. ඒකේ අවසාන ප්‍රතිඵලය එන්නේ අතෙන්ට. ආන් එහෙම වැඩසටහන් තමයි අපේ රටේ සිද්ධ වුණේ. සිංගප්පූරුවට වුමනා කරන්නා වූ ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා මෙහි වැඩසටහන් වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීම. චීන වුමනාව අවසාන විග්‍රහයේදී මෙහි වුමනා මෙහි සටන් පාට එක කෙලවරති. අවසානම විග්‍රහයේදී සිද්ධ වෙන දේ පිළිබඳව සැලසුම් කරලා තමයි පිටරට ඉඳලා කෙනෙක් ලංකාවේ වැඩ වර්ජන මෙහෙම නැති. මම කල්පනා කරන්නේ නම් රට ගැන දැක්මක් නැතුව මූලධර්මවාදී දේශපාලන න්‍යායයන් මත ඉඳගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ රවුම් බෝතලයට හතරස් මුඩියක් ගහලා දෙක මුඩියටත් වැඩක් නැති මේ බෝතලයටත් වැඩක් නැති වැඩක් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ කෙටි කාලීන අදහස් ඔළුවේ තියාගෙන වැඩ වර්ධන මෙහෙවපු වාමවාදීන් රටට කරපු මෙහෙවරට වඩා පිටරටවල් වලට කරපු මෙහෙවර වැඩි කියලා තමයි හිතෙන්නේ. ඒ අද වෙනකොට ඇත්ත වශයෙන්ම කිසියම් කම්කරු ජයග්‍රහණයක් ලබාගෙන නැහැ කියලා මම කියන්නේ. කම්කරු ජයග්‍රහණේ ලබාගෙන තියෙනවා. නමුත් රටක් හැටියට ගත්තොත් එහෙම මේ රටේ ලොකු ආර්ථික පරිහානියක් කරා මේ වැඩ වර්ධන මෙහෙවීම සිද්ධ වුණා කියලා කියන්න වෙනවා.